ආයුබෝවන් 2024 අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාගේ පුද්ගලික සහ පොදු යහපත් බලාපොරොත්තු සියල්ල ඒ විදිහටම ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාවයි අපිට කරන්න තියෙන්නේ. ජීවිතේ මිනිසුන්ට ප්‍රාර්ථනා වලින් විතරක් ජය ගන්න බෑ. මිනිසුන්ට ඉලක්කයක් තියෙනවා නම් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් තමන්ගේ ජීවිතේ හිණයක් තියෙනවා නම් හැබෑ කරගන්න නිශ්චිතවම ඒ වෙනුවෙන් කැපවලා වැඩ කරන්න වෙනවා. 2024 අපි හැමෝටම අභියෝගාත්මක වසරක්. ඊයේ වියදම් කරපු ප්‍රමාණය නෙවෙයි ඒ බඩු ටික ගන්නම ඒ සේවාව ගන්නම අපිට අද ඉඳලා වියදම් කරන්න වෙන්නේ. අතරේක බදු එකතු වෙලා බදු වලට බදු එකතු වෙලා විවිධ භාණ්ඩ හා සේවාවන් වල හැම එකකම වගේ මිල ඉහළ ගිහිල්ලා අපේ ජීවිතේ අපි මෙච්චර කල් යමක් වෙනුවෙන් වියදම් කරපු ප්‍රමාණයට වඩා වැඩි මුදලක් අපිට අද ඉඳන් වියදම් කරන්න සිද්ධ වෙනවා. අපිට දැන් මේ මොහොතේ අපිට මේකට උත්තරයක් නැහැ. හේතුව අපි කැමති වුණත් අකමැති වුණත් අපිට අවශ්‍ය සේවා සහ භාණ්ඩ සපයා ගන්න අවශ්‍යයි නම් රජය විසින් සම්මත කර තිබෙන ඒ මිල ගණන් වලට අපිට මිල දී ගන්න සිද්ධ වෙනවා. එතකොට අපි ඒ ගැන හිතමින් තැවෙමින් උදේ ඉඳන් රෑ වෙනකන් කාලය ගත කිරීම පළක් නැහැ. ඒකට තියෙන්නේ දේශපාලන උත්තරයක්. ඒක ඔබට මට තනියම මේ නිශ්චිත මොහොතේදී හොයන්න පුළුවන් උත්තරයක් නෙවෙයි. නමුත් මේ නිශ්චිත මොහොතේ සිට අද සිට ඔබට මට පුද්ගලිකව අපි හැමෝටම එක ප්‍රාර්ථනාවක් සමග වැඩ කරොත් එක අරමුණක් වෙනුවෙන් වැඩ කරොත් ඒ අරමුණ කිසිම විදිහකට පිට නොයා එක ඉලක්කයක් බලාගෙන අපි වැඩ කරොත් අපිට මේකට අවශ්‍ය කරන දේශපාලන උත්තරේ ගන්න පුළුවන්. සහ මේ අවුරුද්ද මේ දේශපාලන උත්තරේ ගන්න පුළුවන් අවුරුද්දක්. ඇයි මං එහෙම කියන්නේ? අපේ හැම දෙයක්ම දේශපාලනිකයි. එතකොට එක එකක් හැටියට භාණ්ඩද සේවාවද අධ්‍යාපනයද සෞඛ්‍යද කෘෂිකර්මයද වාරි මාර්ගද ප්‍රවාහනයද රැකියාවද විශ්‍රාමයද ලංකාවේ ඉන්නවද පිටරට යනවද ලංකාවේ පහසුවෙන් ජීවත් වෙනවද පිටරට යන ගමන පහසුවෙන් යනවද මේ සියල්ල මේ නිශ්චිත මොහොතේ රටේ දේශපාලනය හා ඍජුව බැඳිච්ච කාරණාවක්. එතකොට මේ සියල්ල සඳහා උත්තර හොයාගන්න පුළුවන් වර්ෂයක් 2024 වර්ෂය කියලා කියන්නේ. ඔව් අපි හැමෝම දන්න විදිහට අපි අවුරුද්ද පටන් ගන්නෙ අතිශය අභියෝගාත්මක විදිහට. එතකොට මේ අභියෝග 2024 දෙසැම්බර් 31 වෙනිදා අදින් දවස් 366කට පස්සෙත් මේ විදිහටම විශ්වෝප වෙමින් 2025 පිළිගන්නවද එහෙම නැත්නම් මේ වෙනස් කර ගැනීමට අදාළ අපේ පංගුව අපි දෙනවද අපේ දායකත්වය අපි දෙනවද කියන කාරණාව තීන්දුව කරන්න පුළුවන් වසරක්. මේ ගෙවෙන හැම දවසක්ම අද ඉඳලා ඊටාම වැදගත් එළඹගත් සිහියෙන් හොඳ මනසින් සිද්ධි කාරණා පිළිබඳව හොඳ විචාර බුද්ධියෙන් කාලය ගත කරන්න ඕනි වර්ෂයක් මේ ගෙවිලා තියෙන්නේ. අපි මොනවා හිතාගෙන හිටියත් අපි මොන දේ ගැන හිත හිත හිටියත් एक तीरणात्मक सिद्धियकिन देखकिन अपे हित विनाश करान पुलवान एनिसा कौरुहरी कपला महला अंदान्न हदन कोट हिमनत्तां अरतियन्ने अहवाल्लेकय अरक मेहमय अरक अरहमय कीला कियान्न उत्साह करन कोट कियन कोट अपी अपे विचार बुद्ध अपे मुले पाविच्च करान वेनवा एक एत्तटम एहमद नैद्द कियन एक विशेषम मैतिवर्ण वर्षयक विन मे वर्षेदी සර්ප්‍රයිසස් හුඟක් එන්න පුළුවන්. අමුතු අමුතු දේවල් හුඟක් මේ රටේ ලෝකේ සිද්ධ වෙන්න පුළුවන්. හැම දෙයක්ම දේශපාලනිකයි. හැම එකක් පිටිපස්සෙම වෙන අරමුණක් තියෙන්න පුළුවන් කියන සැකයක ජීවත් වෙන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඔව් මම දන්නවා. හැබැයි මැතිවරණයක් ක්‍රියාත්මක වෙන වර්ෂයක මැතිවරණයක් දවසින් දවස කිට්ටු වෙන රටක අපිට හැම දෙය දිහාම සැක කරන්න සිද්ධ වෙනවා. සැකේ විතරක් නෙවෙයි කියන්නේ සැක කරලා ඒක සැකයි කියලා පැත්තකින් තියනවට වඩා ඒ සැක දුරු කර ගැනීම පිණිස අපිට අපේ විචාර බුද්ධිය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපිට අපේ දැනුම අවබෝධය අධ්‍යක්ීම මේවා පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපි පුද්ගලිකව මමත් දේවල් කියන දැනුම අවබෝධය මේ දේශපාලන ඥාණය දේවල් සිද්ධ වෙන ආකාරයන්ගේ අපිට පේන පැත්ත සහ දැන් යම් කාරණාවක් සම්බන්ධයෙන් ගත්තම දෙදෙනෙකුට පැති දෙකකින් පේන්න පුළුවන්. මෙහෙම එකක් හේතු කරාම මේ පැත්තෙන් බලන කෙනෙකුට පේනවා නියපොතු තියෙනවා. මෙහෙම ආදි වශයෙන් මේක විස්තර කරන්න පුළුවන් විදිහක් තියෙනවා මේ පැත්ත විස්තර කරන කෙනෙක්ට. එතකොට ඒකමද අතක් කියලා කියන්නේ.
ඒකේ කවුරු හරි කිව්වොත් ඒකේ රේඛා තියෙනවා කියලා නෑ රේඛා නෑ කොහොම ඒකේ රේඛා එහෙම නැත්නම් ඒකේ සිරිදු කොටසක් තියෙන්න පුළුවන් ඒකේ මේ මේ විදිහට තියෙනවා කිව්වම ඒක එහෙම වෙන්නේ කොහොමද කියන එක අපිට හොයන්න වෙනවා ඒ කියන්නේ ඒක ඇත්තද අපිට අනිත් පැත්ත හරවලා බලන්න වෙනවා ඒක ඇත්තද නැත්තද කියන කාරණාව ඒක නිසා සෑහෙන්ට වැඩ කිරීම වෙනුවෙන් ආදායම් උපයා ගැනීම වෙනුවෙන් විවිධ දේ වෙනුවෙන් ශාරීරික මානසික ශක්තිය වැය කරනවා වගේම දේවල් තේරුම් ගැනීම පිණිස වැඩිමනක් මොලේ වෙහෙසවන්න වෙන වැඩිමනක් අධ්‍යක්ීම් වැඩිමනක් දැනුම පාවිච්චි කරන්න වෙන වර්ෂයක් මේ වර්ෂය डेटा हेमत गणन घीन तीन निशा मंग इकमेंट मे कर्नाटक की आगे आना सह मंग बट आराधना किरण अभी वीडियो का क्यम हेकिन दिगुनो यूट्यूब के ऑप्शन ने कती है मे प्लेबैक् स्पीड वेडिकर पुल हंग विधि हाक्सा काल इतनी मटा वा इवाहल कारण आवाक से लकू सेटिंग सेटिंग्स क्लिक कर प्लेबैक् स्पीड सामान्य बट अभी कथा करना वेगेट वा टिका वेड वेगे बट एहुआ एक आरना तेरन अवबोधवेन वेगे आगती नोड़ वेगे हादने एकट गुरुन पुद्गलिक मम ये वेडे कर्ण एक सार्थक क्रम या विशेष काल करगणीमठ सह दंग सहभाग्या कपिट विनाडी पहालो किंग विसिंग हालीवर करोन्ना कपिट ऑप्शन तीन दिधा स्पीसी हत्र किलकिया व्यवस्थापित अनिवार्यन्म जनाधिपतिवर्णया प्रमीन वार्षया जनाधिपति वर्णे कागेवा खेमेट मे अवृद्धि काकनी मुलिम अभी तेरूंगण अभी मुलिम बोली बास निकतम जनाधिपति वर आहो आंडल की अनुपल अभी वे जनाधिपति वर्णे अद्यागन कीलतम की अन दिन एक बोरुवाक एक जनाधिपति दिने काक निवे एक आंडु दिने काक निवे जनरजे जनता मीट बहु काल पेर छांदे दी लात्कर पार्लमेंट खालीन कालट संशोधन अरगने संशोधन प्रतिपल हटियट दहनमणि आंकुमसा संशोधन जनाधिपति वरुए दुराकाले हाईसीट पहदाक्वा अड़किरीमे प्रतिपल हटियट दिदहस दहनवे नवंबर दहसेवेणिदापवत्च जनाधिपति वरणे सिट औदु पहक काले दिदहस विसिहत्रे नवंबर दहसेट गेविल इवरवेण एक कैलेंडर विसिन इष्टकर्णु लभु कार्य खरी इकट अभी कागदीमक औदुपा गेवल इवरकर नीति अणु व्यवस्थापित नीति अणु जनाधिपति वरणय तियान्न ओण ईल जनाधिपति वरणय अदाल जनाधिपति वर आगे दुराकाले इवरवेन्न मासकुत् मास देखकुत् अत्र काले खालीन तियान्न ओण निश्रुतव दिन की ओत सेप्टेंबर दहसेवेनि दात ऑक्टोबर दहसेवेनि दात अतः चांदे तियान्न ओण लंकावे मेतिवर्ण सांप्रदाय तिबेनवा जातक मेतिवर्ण सेनसुरादा दवसक पवत्वीम एतकोट दिन हरियट गणल बलपुहाम सेप्टेंबर विसी अटवेनिदा दिदहास विसी हतरे अपिमे इन्न अवृद्धे मे अवृद्धे सेप्टेंबर विसी अटवेनिदा बहु विट जनाधिपति वरने पवत्वेनवा ए नतत सेप्टेंबर दहसयात ऑक्टोबर दहसयात अतर दिनेकदी निश्चित वतेम जनाधिपति वरने पवत्वेनवा मे जनाधिपति वरने प्रधान अपेक्षकीन किहिप दिनेक मेवन विटत सूदानम वेमिन सितनवा विविध व्यापारिकयो एनवा मेतिवर्ण इटिदिरिपत् वेन जनाधिपति सटन तमम एनवा कीला कियमिन इन्नवा सैम पिलिगा देशपालन पक्षयात्म बगे तमन अपेक्षकेक इदिरिपत् करन्न बलापुरुत्वेन इन्न बव कियवेनवा एतकोट एक्सत् जातिक पक्षय गत्तोत् एक्सत् जातिक पक्षय तनिव हो संधानगतव रणिल विक्रमसिंह हो वेनयम जनाधिपति अपेक्षकेक सजित प्रेमदास हो वेनयम जनाधिपति अपेक्षकेक इमकांदौर अनुर कुमार दिशानायक हो वेनयम अपेक्षकेक इमकांदौर विसिन इदरीपात कराबी ए बगेम लंकावी नीति अणु पार्लमेंतु मंत्री वरेकुव सिटीन हो पार्लमेंतु मंत्री वरेकुव सिटी आयकुट स्वाधीन अपेक्षकेकु हटियट जनाधिपति वरनेट इदरीपात्वीमे हकियावकुत तिबेनवा ए नाइन कियवेन कारणाव तमाइ पिलिगत देशपालन पक्ष यक्लियापदिंच करला पिलिगत लियापंच देशपालन पक्षयक अपेक्षक हटियट नवनांगे पार्लमेंतु मंत्री दुराक दरीम हो नोदरीम किनक कारणावक नेवेई पिलिगत देशपालन पक्षेक जनाधिपति अपेक्षकयो हटियट जनाधिपति अपेक्षकयो गणनावक इन्न नियमिताय ए वगेम स्वाधीन अपेक्षकयो हटियट दनट पार्लिमेंतुवे इन्न अय पार्लिमेंतुवे हिटपु अय एत्तटम तमन जनाधिपति वेनवा किला बलापोरोत्तुवेन इन्न अय हो एहेम नत्तन विविध पुद्गलयिन्गे छंद कडन्न एक हा समान अय रणिल विक्रमसिंह के चंद कड़ा कड़ीम वेणुवेन तव ए जातीय बड़ुआ सजिद के चंद कड़ा ए जातीय बड़ुआ अनुर के चंद कड़ा पड़ी वामांशक इतिहास आगतीन जेवीपी चंद टिकट एड्रेस करान पुलवान के वगे अपेक्षको गणना वाक्य दिपात पुलवान
ලංකා ඉතිහාසයේ වැඩිම ජනාධිපති අපේක්ෂකයින් ප්‍රමාණයක් ඉදිරිපත් වෙච්ච මැතිවරණයේ උනේ 2019 ජනාධිපතිවරණය. බොහෝ විට 2024 ජනාධිපතිවරණය ඒ ඉතිහාසය අලුත් කරනවා. ජනාධිපති අපේක්ෂකවරු 50ක්වත් අඩුම තරමින් නාම යෝජනා ඉදිරිපත් කර තැයි අපේක්ෂා කරන්න පුළුවන් මැතිවරණයක් මේක. ඒ ඇත්ත වශයෙන්ම ජනාධිපති වීමේ උවමනාව හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයෙකුගේ ඡන්ද ටික අඩු කරගන්න කඩා ගැනීමේ අරමුණ කියන එක පෙරතරි කරගෙන ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් යුතු කාරණාව 2024 දී ලංකාව සිස්ටම් එකක් නැති රටක් ජනාධිපති කවුරුණත් ආණ්ඩුව කවුරුණත් මේක තමයි දුවන සිස්ටම් එක කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් අතින් අතගාලා පෙන්වන්න පුළුවන් සිස්ටම් එකක් තියෙන රටක් නෙවෙයි මේකට කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් නෑ එහෙම නෑ සිස්ටම් එකක් තියෙනවා කියලා. ඔව් ලංකාවේ සිස්ටම් එකක් තියෙනවා හැම දෙයක් සම්බන්ධයෙන්ම. හැබැයි ඒ සිස්ටම් එක දුවන විදිහ, වේගය, දිශාව සියල්ල තීරණය කරන්නේ ජනරජය ජනාධිපතිවරයා හෝ පවතින ආණ්ඩුව විසින්. එතකොට ලංකාවේ ජනාධිපති කවුද කියන එක, ලංකාවේ ජනාධිපති හිතන්නේ කොහොමද කියන එක, ලංකාවේ ජනාධිපති කරන්නේ මොනවද කියන එක ගමේ ග්‍රාම නිලධාරීවරයාගේ සිට කුපනිසගේ සිට සංවර්ධන නිලධාරියාගේ සිට ජනාධිපති ලේකම් දක්වා රාජ්‍යාන්ත්‍රණයට ගමේ සනස බැංකුවේ ඉඳන් සම්පකාරේ ඉඳන් මහජන බැංකුව මහ බැංකුව දක්වාම පුද්ගලික බැංකු සියල්ල ගත්තත් මේ හැම එකකටම මේක බලපානවා. එතකොට ඒ ඒ කෙනා හිතන පතන විදිය ඒ ඒ කෙනාගේ අයිඩියොලොජි එක මොකක්ද ඒ ඒ කෙනාගේ දැක්ම මොකක්ද කියන එක මත තමයි මේ සියල්ලේ පැවැත්ම තීරණය වෙන්නේ. ගමේ පාරට තාර ටිකක් වැටෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ ගමේ පාර තාර දාන පාරක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. බෝක්කුව හදනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. රටේ ජනාධිපතිවරයා කවුද ආණ්ඩුව කවුද කියන එක මත. බොහෝ සෙයින් ලංකාවේ ඒ තීරණය කිරීම පිණිස ජනාධිපතිවරයාගේ අභිලාෂයන් සහ ජනාධිපතිවරයා හිතන පතන විදිය වැදගත්. එතනින් එහාට ගත්තම ගමේ බෝක්කුවටත් ජනාධිපති හිතන විදිය බලපානවා නම් ඊට වඩා සීරියස් කේසස් වලට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියේ පැවැත්ම සම්බන්ධයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් කුඹුරට වතුර ටික එනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් පොහොර ටික මොන වෙලාවෙද ගහන්න කියන එක කන්න පටන් ගන්න කවද්ද කියන එක මේ සියල්ල දේශපාලනිකයි සහ මේ සියල්ලට රටේ ජනාධිපති කවුද කියන එක නිශ්චිතවම බලපානවා. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීති ආධිපත්‍ය, සීලාචාර රටක්, ගෞරවාන්විත මනුස්ස ජීවිතයක් වගේ ටිකක් සංකීර්ණ අපිට නොතේරෙන නමුත් අපිට ඉතා වැදගත් අපි ඒව ගැන හිතන්න. ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැහැ තුන් එල කන්න තියෙනවනම්. යහපාලනය, යහපාලනය අවශ්‍ය නැහැ අපිට ඇඟට අඳින්න තියෙනවනම්. නීති ආධිපත්‍ය වැඩක් නැහැ අපි නීති කඩන්න යන මිනිස්සු නෙමෙයි වගේ ජනකාන්ත මිත්‍යා මත සමාජය තුළ තිබෙනවා. මං කියන්නේ එහෙම විශ්වාස කරගෙන ඉන්න අර අර සංකීර්ණ දේශපාලන කරුණු සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා තියෙන මිනිහෙකුට උනත් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය මගේ හැර යන්න හැකි සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නය මගේ හැර යන්න හැකි වාරි මාර්ග මහා මාර්ග ප්‍රවාහන සම්බන්ධ ප්‍රශ්න මගේ හැර යන්න හැකි ඒ කියන්නේ අපි මොක අමතක කෙරුවත් මොක අතෑරලා දාලා අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුවත් අපිට එක නිශ්චිත මොහොතක් එනවා අපිට අර හැම එකකටම වඩා බල සම්පන්න විදියට සමහරවට අපේ ජීවිතේට රටේ ජනාධිපති කවුද කියන එක බලපාන වෙලාවක් ඒ අනුව ජනරජයේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී වඩා සැලකිලිමත් විය යුතුයි. ජනවාරි 1 වෙනිදා සිට සැප්තැම්බර් 28 වෙනිදා හෝ එම මැතිවරණය පැවැත්වෙන දිනය දක්වාම ලංකාවේ හැම ටීවී නිවුස් එකක්ම දේශපාලනික බව තේරුම් අරගෙන ඒ නිවුස් බලන්න. හැම පත්තරයක්ම දේශපාලනික බව තේරුම් අරගෙන ඒක බලන්න. මම කියන්නේ අපි වුණත් YouTubersලා වුණත් Facebook pages වුණත් එහෙම නැත්නම් ක්‍රියාකාරිකයින් වුණත් කවුරු මේක දේශපාලනිකයි කියන එක තේරුම් අරගෙන මම කියන්නේ සියලු මිනිස්සු සැක කරමින් එකෙක්වත් විශ්වාස නොකර සියලු දේ බැහැර කරමින් ජීවත් වෙන කියන එක නෙමෙයි සියලු දේ බැහැර කරමින් ජීවත් වෙන එක තමයි කරන්න පුළුවන් මෝඩම වැඩේ. ඒ කියන්නේ එතකොට කිසිම දෙයක් දැනගන්න ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් හැම දෙයකම මේ සීනි නම් කාලා බලන්න වෙනවා සීනිද ලුණුද වෙන මොනවා හරිද කියලා. ඒ ඒ ඒ ඒ ප්‍රායෝගික පුද්ගලික තනි පරීක්ෂාවට අපිට යන්න වෙන අවුරුද්දක් තමයි 2024 වර්ෂය කියලා කියන්නේ. පොතේ හැටියට 2024 කියලා කියන්නේ පාර්ලිමේන්තු මහමැතිවරණයක් පවත්වන වර්ෂයක් නෙවෙයි. ඒ පොතේ හැටියට කියලා කියන්නේ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු විදුලකාරය අවුරුදු 5ක් නිල කාලය අවුරුදු 5ක්. 2020 අගෝස්තු මාසේ රැස්වෙච්ච පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව කියන එක 2025
අගෝස්තු මාසයේදී තමයි ස්වභාවිකව විසිරයාමට නියමිතව තිබෙන්නේ. නමුත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේ සිට අවුරුදු දෙකහමාරක් ගෙවිච්ච තැන ඊට පස්සේ ජනාධිපතිවරයාට අභිමතයක් තිබෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. ඊට කලින් විවිධ අවස්ථාවන් තියෙනවා. නමුත් අපි ඊට කලින් මොනවද අවස්ථාවන් කියන එක මීට කලින් කතා කරලා තියෙනවා. සහ අපි දැන් ඉන්නේ ඊට කලින් මොනවද කරන්න පුළුවන් කියන කතා කරන්න අවශ්‍ය තැනක නෙමෙයි. දැන් අවස්ථා දෙකක් තිබෙනවා. එකක් ජනාධිපතිවරයාගේ පුද්ගලික අභිලාෂය පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන්. දෙක සුපුරුදු විදිහටම පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන්. ඒතර පාර්ලිමේන්තුවේ ඇතුලේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියන එක වෙන්නේ නැහැ. ඒක මේ මහ පොළවේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය කියන එකේ සිද්ධ වෙන වැඩක් නෙමෙයි. හැබැයි ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි මේක විසිරුවා හරිනවා කියන එක වෙන්න පුළුවන් වැඩක්. එතකොට සදාචාරාත්මකව ගත්තම දේශපාලන සංස්කෘතිය අනුව යහපත් යයි හොඳ යයි විශ්වාස කරන විදිහට පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා නම් කවුරු හරි ජනාධිපති කෙනෙක් කිසි විටකත් එය ජනාධිපතිවරණයට පෙර නොකළ යුත්තක්. ජනාධිපතිවරණයට පෙර නොකළ යුත්තක් කියලා කියන්නේ මේ වසර අපි මම කිව්වා වගේ අපි දන්නවා අනිවාර්යෙන් ජනාධිපතිවරණයක් වෙනවා. එතකොට ඒ රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්, ඒ සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන්, ඒ අනුර කුමාර දිසානායක වෙන්න පුළුවන්, ඒ ධම්මික පෙරේරා වෙන්න පුළුවන්, දිලිප් ජයවීර වෙන්න පුළුවන්, වෙන කවුරු හරි වෙන්න පුළුවන්. ලංකාවේ අලුත් ජනාධිපති කෙනෙක් හැදෙනවා. ඒ කියන්නේ ඉන්න කෙනාම නිල වශයෙන් තව තමන්ගේ දුර කාලය දීර්ඝ කරගන්නවා. ඒක දීර්ඝ කිරීමක් නෙමෙයි, අලුත් පත්වීමක් හැටියට ඉස්සරහට යනවා. එහෙම නැත්නම් අලුත් මිනිහෙක් ওই පුටුවේ ඉඳ ගන්නවා කියන්නේ. ওই දෙකම වෙන්න පුළුවන්. ආනුකම්පක සංශෝධන අරගෙන ඇවිල්ලා ජනාධිපති ධුරය අහෝසි කරලා එහෙම ජනාධිපතිවරණයක් නැති කරලා වගේ ඒවා වෙන්නේ නැහැ. සහ ඒවා මේ මොහොතේ වෙන්න දිය යුතු ඒවත් නෙමෙයි. මම කියන්නේ ඒකත් කරනවා නම් කරන්න ඕනේ ජනාධිපතිවරණයෙන් පස්සේ. පාර්ලිමේන්තුවේ ඇයි ජනාධිපතිවරණයට කලින් විසිරුවා නොහැරිය යුත්තේ? දැන් ඔබ දන්නවා මේ වෙලාවේ විසිරුණු ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. සමගි ජන බල වේගයට යම් ප්‍රමාණයක් තියෙනවා, ජාතික ජන බල වේගයට තව ප්‍රමාණයක් තිබෙනවා, පොහොට්ටුවට තව ප්‍රමාණයක් තිබෙනවා, කුඩා කුඩා දේශපාලන පක්ෂ කියන වට ඒවට යම් යම් ප්‍රමාණයේ ඡන්ද ප්‍රමාණයන් තිබෙනවා. එතකොට ජනාධිපතිවරණයකට කලින් මහමැතිවරණයකට ගියොත් කාට හරි කියන්න පුළුවන් නෑ අපි 113 ගන්නවා කියලා. 113 ගන්නවනම් ඒක අද ගත්තත් එකයි, ජනාධිපතිවරණය පස්සේ ගත්තත් එකයි. ප්‍රශ්නයක් නෑනේ. හැබැයි යම් මෙහෙකින් ඔය උපරිම දේශ මැතිවරණ ආසන ප්‍රමාණයක් ගන්න දේශපාලන පක්ෂය 90 න් නතර වුණොත් මොකද වෙන්නේ? ආණ්ඩුවක් පිහිටවා ගැනීම වෙනස තව 23ක් එකතු කරගන්න වෙනවා. එතකොට හැදෙන්නෙම අස්ථාවර ආණ්ඩුවක් කියන එකක්. නිශ්චිතවම දුවන්න වෙන්නේ අවුරුදු දෙකහමාරයි. ලංකාවේ ස්ථාවර ආණ්ඩුත් නිලකාලි දුවා ගන්න බැරුව නතර වෙච්ච පසුබිමක අස්ථාවරාණ්ඩු විශේෂම එකිනෙකට පරස්පර වූ දේශපාලන අදහස් දරන, එකිනෙකට පරස්පර වූ අභිලාෂයන් තිබෙන, එකිනෙකට පරස්පර වූ ප්‍රතිපත්තීන් පවත්වාගෙන යන දේශපාලන පක්ෂ එකතු වෙලා ආණ්ඩු කරනකොට ඒක සිද්ධියෙන් සිද්ධියට, කාරණාවෙන් කාරණාවට, දවසින් දවසට, හෙට එළි වෙනකන්, අනිද්දා එළි වෙනකන්, අවුරුද්දක් දෙකක් ලබන සිංහල අවුරුද්ද, වෙසක් එක, ඇසළ පෙරහැර, නත්තල ආදී වශයෙන් තමයි ආණ්ඩුව කරගෙන යන්න වෙන්නේ. ආණ්ඩුවට මුලින් පාර්ලිමේන්තු මැතිවරණ තියලා දෙවෙනුව ජනාධිපතිවරණ තිබ්බොත් වෙන්න පුළුවන් නිලයක්. තමයි දැන් ඔහොම ආණ්ඩුවක් හැදුනම ඊට පස්සේ තමයි ජනාධිපතිවරණයක් තියන්නේ. ඊට පස්සේ අපි හිතමු කවුරු හරි කෙනෙක් ජනාධිපති වෙනවා. X Y Z A B C K L M කවුරු හරි කෙනෙක් ජනාධිපති වෙනවා. ඒ ජනාධිපතිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අර තමාගේ ජනාධිපතිවරණයට කලින් රැස් වෙච්ච පාර්ලිමේන්තුව සමග ඒ පිහිටවපු ආණ්ඩුව සමග ආණ්ඩුව මාරු කරගන්න පුළුවන් වෙයි. නමුත් ආණ්ඩුව මාරු කරගන්න පුළුවන් තමන් බලය ගන්න දේශපාලන පක්ෂයට යම් සැලකියුතු ආසන සංඛ්‍යාවක් තියෙනවා. 2015 ඔය වගේම අත්දැකීමක් තිබුණා. ඒ කියන්නේ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙනවා, ආසන 42ට ආණ්ඩුව යනවා. හැබැයි ඒ යන්නේ මාස 8කට විතර. මේ සෙල්ලම මාසකින් දෙකකින්, 6කින්, 8කින්, අවුරුද්දකින් දෙකකින් ඉවර වෙන එකක් නෙවෙයි. අවම වශයෙන් ජනාධිපතිවරයාට තමන්ට අපහසු පාර්ලිමේන්තුවක් සෙට් වුණොත් කරගෙන යන්න සැප්තැම්බර් මාසයේ සිට අවම වශයෙන් අවුරුදු දෙකහමාරක් ජනාධිපති ඒ අපහසු පාර්ලිමේන්තුව සමග රාජ්‍ය පාලනය කරන්න සිද්ධ වෙනවා. ඒක ජනාධිපතිට අපහසුයි, ඒක ආණ්ඩුවට අපහසුයි. ජනාධිපති ආණ්ඩුව කියනවා පැත්තකට පයින් ගහලා උන්ට මොක වුණාම අපිට මොකද කියලා අපි කල්පනා කරුවත් හැම වෙලෙම කියන්නේ ඒක සියලු දෙනාටම වඩා අපහසු රටේ පුරවැසියන් වෙන අපිට. කිසිම වැඩක් වෙන්නේ බලය තහවුරු කර ගැනීම, බලය අත්පත් කර ගැනීම, බලය රඳා පවත්වා ගැනීම, තියෙන බලය කොහොමද විපක්ෂයට ගන්න, ඒ කියන්නේ අවස්ථා කිහිපයකදී ආණ්ඩුවෙන් විපක්ෂයටත්, විපක්ෂයෙන් ආණ්ඩුවටත් ආදී වශයෙන් මේ බලය හුවමාරු වීමේ හැකියාවක් පවා තිබෙනවා. එහෙම විසිරිච්ච ජනමතයක් සමග පාර්ලිමේන්තුවක් පත්තුනෝ. රනිල් වික්‍රමසිංහ යම් ආකාරයකින් උත්සාහ කරනවා නම් මේක කරන්න එක නීතියට එකඟයි.
හරි එකනේ නියමිත ක්‍රියාපටි පාටිය අනුගමනය කරලා දුන්න හින්දා අවුලක් නැහැ කියලා චන්දරය යන්න පුළුවන්. හැබැයි ඒක සදාචාර සම්පන්න නැහැ. තව ජනාධිපති කෙනෙක් මාස කිහිපයකින් පත් වෙන්න ඉන්නවා. ඒ තමාම වෙන්නත් පුළුවන් වෙන කවුරු හරි වෙන්නත් පුළුවන්. එහෙම ඉන්නකොට තමාට අතිශය අපහසු පාර්ලිමේන්තුවක් ඒක තමන් හදා ගන්නවා. එහෙම නැත්නම් ඊළඟට පත් වෙන ජනාධිපති සමග වැඩ කරන්න අතිශය අපහසු පාර්ලිමේන්තුවක් හදලා දෙනවා. රටට ආදරය කරන මිනිහෙක් නම් රටේ අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් දැක්මක් යම් තෙතමනයක් හිතේ තියෙනවා නම් කිසිම වෙලාවක ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මහමැතිවරණේ තියන්නේ නැහැ. ඔය විසිරිච්ච පාර්ලිමේන්තුවක් තුල මේ රට මුහුණ දෙන අර්බුද ප්‍රමාණය දැනට අපි හැමෝම දෛනිකව මුහුණ දෙන අර්බුද ප්‍රමාණයට වඩා වැඩි අර්බුදයක් වෙනවා. මුළු රටම දේශපාලන අර්බුදයක් සමග අවුරුදු දෙකම අරක් තුනක් ජීවත් වෙන රාජ්‍යයක් බවට පත් වෙනවා. ඒ නිසා රටට ආදරය කරන මිනිහෙක්, රට ගැන තෙතමනයක් තියෙන මිනිහෙක්, රටට යම් ප්‍රමාණයක හැඟීමක් තියෙන මිනිහෙකුට මේ මොහොතේ ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණයක් තියන්න බෑ. ඒ කියන්නේ මහමැතිවරණයක් එපා කියන එකද නෑ. මහමැතිවරණයක් එපා කියන එක නෙමෙයි. මහමැතිවරණේ රටේ ජනතාව අපි ඉල්ලුවේ හුඟක් කාලයකට කලින්. අපි ඉල්ලුවේ අවමාෂයෙන් ගිය අවුරුද්දේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. ඒ කියන්නේ අවුරුදු දෙකම ආර සම්පූර්ණ වෙච්ච වෙලාවේ විසිරුවා හරින්න. එහෙම නැත්නම් අරගලෙන් පස්සේ අලුත් පාර්ලිමේන්තුවක් හදලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන අවිලව ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය වමෙම සියල්ල වෙනස් වෙච්ච අලුත් රටක් 2022 ආරම්භ කරන්න කියලා. ඒගොල්ලෝ ඒක කරෙන්නේ නැහැ. ආර්ථිකය හදනක ඉස්සරහට දාලා ඒක ඇදගෙන ආවා. 2023 කරෙත් නැහැ. ආර්ථිකය හදනක ඉස්සරහට දාලා ඇදගෙන ආවා. එහෙමනම් ඕගොල්ලන්ට දැන් මේ අවුරුද්දේ කිසිම අයිතියක් නැහැ. කඩිමුඩියේ ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මහමැතිවරණයක් තියන්න. ජනාධිපතිවරණය ඉවර වුණාම පත්වන කවුරු හරි ජනාධිපති රනිල් හෝ සජිත් හෝ අනුර හෝ දිලිත් හෝ කවුරු හරි කෙනෙකුට පුළුවන්කමක් තියෙන්න ඕනේ තමා සමග වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් එක්ක එකක් එක දේශපාලන පක්ෂයක් මැතිවරණයට ඉදිරිපත් කරන්න සහ අනික් දේශපාලන පක්ෂවලටත් පුළුවන් පත්වන ජනාධිපතිවරයාට අනුව පත්වන ජනාධිපතිවරයාගේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව එතකොට පත්වන ජනාධිපතිවරයා රටේ කරන්න යන වෙනස්කම් වලට අදාළව තමන්ගේ පංගුව දෙන්න පුළුවන් සරටේ ජනතාව බලාපොරොත්තු වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නීති ප්‍රතිසංස්කරණ සමාජ ප්‍රතිසංස්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන ප්‍රතිසංස්කරණ මේවාට දායක වෙන්න පුළුවන් පන්නේ අපේක්ෂක ලයිස්තුවක් හදලා මහමැතිවරණයට ඉදිරිපත් කරා. පළමුව ජනාධිපති පත් වෙනවා එසරින් මාස කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තු මහමැතිවරණයේ තිබ්බම උපරිම කාලිකයත් එතන ඉඳන් මාස 8යි යන්න තියෙන්නේ. පත් වුණාම අර ජනාධිපති වගේම පත් වෙන පාර්ලිමේන්තුවත් අලුත් අලුත් වෙනස්කම්. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ මම මේක කරනවා අරක කරනවා අරහෙම කරනවා මෙහෙම කරනවා කියලා දැම්මට බෑ. ඒ වෙනකොටත් පාර්ලිමේන්තුවක් පත් වෙලා ඒ පාර්ලිමේන්තුව වෙන ගමනක් යනගෙන ඉන්නවා නම්. ඒ කියන්නේ එළහරකෙකුටයි මීහරකෙකුටයි මේක හාන්න බෑ. එළහරකා බාණේ බඳිනකොට දැනටමත් ඒ බාණේ මීහරකෙක් බැඳ තිබෙනවා නම් එකම තියෙන ඔප්ෂන් එකත් එළහරක නම් එළහරක බැඳම එළහරකයි මීහරකයි ගමන් දෙකක් යන්නේ. එතකොට අපි ජනාධිපතිවරයා මීහරකායයි සලකනවා නම් එතකොට අපි බාණේ පළමුව බැඳිය යුත්තේ මීහරකෙක් සහ දෙවනුව ඒ හීය හාන්නට සුදුසු තව මීහරකෙක් ඒකේ අඳන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ මේක එක්ක හානවා නම් මීහරක් දෙන්නෙක් හාන්න ඕනේ. එහෙම නැත්නම් එළහරක් දෙන්නෙක් හාන්න ඕනේ. ඒතර මීහරක් දෙන්නෙක් හානවද එළහරක් දෙන්නෙක් හානවද කියන එක තීන්දුව කරන්න වෙන්නේ වඩා බලවත් එකක් වඩා සක්‍රීය එකක් වඩා තීරණාත්මක එකක් පළවෙනියට තෝරාගෙන. සහ රටේ ජනතාව තීරණාත්මක මහමැතිවරණ ගන්න. ජාතික මැතිවරණයකට සූදානමින් ඉන්නවා ඒ ජනාධිපතිවරණයක් සහ පසුව පාර්ලිමේන්තු මහමැතිවරණයකින්. ඒ නිසා අන්න උසාවිය යනවා නම් එකක්. පාර්ලිමේන්තු මැතිවරණයට ජනාධිපතිවරණයට කලින් තියන්න එපා වගේ එකකට ප්‍රතිපාදනයක් හදාගෙන හොයාගෙන හිටසක් වාගෙන අභියෝගයට ලක් කළ යුතුයි. එහෙම එකක් වෙනවා නම්. එහෙම නැත්නම් ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මහමැතිවරණයක් එක්ක තනිකරම තක්කඩිකම මේ පාර්ලිමේන්තු අවුල් ජාලාවක් බවට පත් කරලා මේ දිය බොර කරලා බොරු දියේ මාළු පා ගන්න මේ අස්ථාවර පාර්ලිමේන්තුවක් කියන එකේ වාසිය අරගෙන රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ජනාධිපතිවරණයට යාමේ සූදානමක් කියන එක අතිශය පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එහෙම සූදානමක් තියෙනවා. කිසිම කෙනෙක් මහමැතිවරණයකට උඩගෙඩි දෙන්න එපා කියන එකයි අපේ යෝජනාව. මම කියන්නේ ඒක තාක්ෂණිකව ගත්තම ඒක තර්කානුකූලව ගත්තම එහෙම කිසිම කෙනෙකුට සහයෝගය දෙන්න බෑ. ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් රනිල් වික්‍රමසිංහම ජනාධිපති කරගන්න රනිල් වික්‍රමසිංහගේම ආණ්ඩුවක් පත් කරගන්න කෙනෙකුටවත් ඒක කරන්න බෑ. අපි කවුද දන්නේ රනිල් ජනාධිපති වෙලා පාර්ලිමේන්තු මහමැතිවරණය කලින් තියලා NPP එකට 80 90ක් 100ක් ආවා. එහෙම නැත්නම් ඊට වඩා වැඩි බලයක් ගත්තා. මම කියන්නේ වැඩි බලයක් ගත්තොත් ජනාධිපති වුණත් NPP එක දෙනයි අවුලක් නැහැ. හැබැයි
හල් 775යි 60යි 40යි 25යි 10යි 2යි 3යි 5යි ඊළඟට ආහාර ගෙම් එකතු කරනවා එකතු කරලා තමයි ආණ්ඩුව හදන්නේ. එකෙක් එකතු කරගන්නකොට මෙහෙන් එකෙක් පයින්නවා. ආහාරෙන් එකෙක් ගන්නකොට මෙහෙන් එකෙක් පයින්නවා. අතිශය නරක දේශපාලන සංස්කෘතියක් සල්ලි වලට මන්ත්‍රීවරු විකිනන විකෘති පාර්ලිමේන්තු නියෝජනයක් කියන එකක් අනිවාර්යෙන්ම වෙන්නේ ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත්. අලුත් පොලිස් ප්‍රතිවරයෙක් පත්වීමට නියමිතයි මේ අවුරුද්දේදී. නිශ්චිතව මේ පොලිස් ප්‍රතිවරයා දේශබන්ධු තෙන්නකෝන් නොබිය යුතුයි. දේශබන්ධු තෙන්නකෝන් කියලා කියන්නේ එක පැත්තකින් දැනටමත් අධිකරණය මගින් වරදිකාරයෙක් වෙලා තියෙන පුද්ගලයෙක්. සහ අනිත් පැත්තෙන් ගත්තම දේශබන්ධු තෙන්නකෝන් කියන්නේ නාඩි වැටෙන මිනිහෙකුට දේශබන්ධු තෙන්නකෝන් පොලිස් ප්‍රති විය යුතුයි කියලා යෝජනා කරන්න බෑ ටිරාන් නලස් වගේ අප්සෙට් ජොකියන්ට ඇරෙන්න. එහෙම නැත්නම් දේශබන්ධුත් එක්ක පුද්ගලික හිතවත්කමක් තියෙන දේශබන්ධුත් එක්ක අඩියක් ගහලා තියෙන දේශබන්ධුගේ මොකක් හරි වරප්‍රසාදයක් වරදානයක් අරගෙන තියෙන මිනිහෙකුට හැර දේශබන්ධුගේ सिस्टम चेंज बलापुरुत्व अलुत रटक बलापुरुत्व अलू देशपालन संस्कृति या बलापुरुत्व अलुत आयतन संस्कृति या बलापुरुत्व अलुत हमुदा पोलिस संस्कृति अक्रटाद बलापुरुत्व किसी से सिस्टम चेंज गेलपिन नायक आ देश बंधु ने अलुत संस्कृति अट नायकत्व पुलवान අලුත් සංස්කෘතික පොලිස් කාර්යය දේශබන්ධු තෙන්නකෝන් නෙවෙයි. දේශබන්ධු තෙන්නකෝන් හොඳයි උඩ ඉල්ලලා ගහන එක දිගටම කරගෙන යනවා. දේශබන්ධු තෙන්නකෝන් හොඳයි රෙදි ගලවලා සිද්ධාලේප ගාලා මිරිස් ගහලා මිනිසුන්ට ගගහ සැකකාරින්ව ප්‍රශ්න කරන සැකකාරින්ව අතරංගුවට ගන්න ක්‍රමයේ යනවා. දේශබන්ධු තෙන්නකෝන් හොඳයි පොලිස් කාර්යයට පොලිස් කාර්යවම වෙඩි තියාගන්න සංස්කෘතියක් අපි ප්‍රාර්ථනා කරනවා. දේශබන්ධු තෙන්නකෝන් හොඳයි අවිචාරවත් අශීලාචාර කාලකන්ණි පොලිසියක් රටේ බලාපොරොත්තු වෙනවා නම් දේශබන්ධු තෙන්නකෝන්ව තියාගැනීමේ සටනේ ඔගොල්ලෝ ඉන්න. එහෙම නැත්නම් නිශ්චිතවම මේකට වෘත්තීය පොලිස් නිලධාරියෙක් මේ පොලිසිය ආයතනයක් පාලනය කරන්න පුළුවන් මිනිහෙක් මේකට පත් කරගන්න ඕනේ. ඇතුලෙන් එහෙම කෙනෙක් පත් කරන්න බැරි නම් එහෙම හොයාගන්න මිනිහෙක් නැත්නම් 85000 ඇතුලේ මෙහෙම මිනිහෙක් හොයාගන්න නැත්නම් පිටින් හරි කෙනෙක් ගෙනත් දාලා ඒ නීති අනපනත් ඒකට පැහැදිලිව තිබෙනවා හැකියාවන් පිටස්තර පුද්ගලයෙක් පොලිස් ප්‍රති කරන්න පුළුවන් පිට මිනිහෙක් කරගෙනත් දාලා මේ පොලිසිය ප්‍රතිසංස්කරණය කරගැනීමේ වැඩේ මේ අවුරුද්දේ කරන්න වෙනවා. මේ අවුරුද්දේ පොලිසිය හදාගත්තේ නැත්තම් මං ඉතා වැදගත් කාරණා තුන ගත්තේ ජනාධිපති ආණ්ඩුව සහ පොලිසිය මේවා හැදින්නේ නැත්තම් පොලිසිය හැදුන්න නැත්තම් මේ පොලිසියත් එක්ක ජනාධිපති වර්ණ කරන්න වෙන්නේ මේ පොලිසියත් එක්ක මහමැති වර්ණ කරන්න වෙන්නේ මේ පොලිසියත් එක්ක පාර යන්න වෙන්නේ මේ පොලිසියත් එක්ක ලව් කරන්න වෙන්නේ මේ පොලිසියත් එක්ක හුස්ම ගන්න වෙන්නේ මේ පොලිසියත් එක්ක තමයි හැමදේම කරන්න වෙන්නේ. එතකොට මේ පොලිසියත් එක්ක හැමදේම කරනවා කියලා කියන්නේ පොලිසිය අතිශය දේශපාලනික වූ පසුබිමක එම පොලිස් රාජ්‍යක ජීවත් වෙන එක ලේසි වැඩක් නෙමේ. ඕන්නම් පුළුවන් නම් ජීවත් වෙලා බලන්න. මම කියන්නේ ඒක එක්ස්පීරියන්ස් කරලා බලන්න. අර සමහර දේවල් දෙනවා කියලා පැහැදිලි කරලා තේරුම් කරලා දෙන්න බෑ. වෙන්න මොන يعني උණු වතුර නටන උණු වතුරකක් බිව්වොත් මොන වගේ ෆීලිං එකක්ද තියෙන්නේ මොකක්ද දැනෙන්නේ මොකක්ද වෙන්නේ කියන එක සමහර අයට පැහැදිලි කරලා කිව්වම තේරෙනවා මේ පිච්චෙන්න පුළුවන් මොකක් ප්‍රශ්න වෙන්න පුළුවන් කියලා. හැබැයි සමහර ඒවා තියෙනවා يعني ඒක පිළිගන්නේම නැත්තම් බීපන් කියලා කියන්නේ. මම කියන්නේ ඒක පිළිගන්න නැත්තම් බීපල්ලා බීපල්ලා කට පිච්චෙනකොට දිව පැලෙනකොට ගලාගෙන පල්ලෙහාට යනකොට මේවා ඔක්කොම ටික ගිනියම් වෙනකොට ඇහෙන් කනින් ඔක්කොගේම දුම් පිට වෙන්න ගන්නකොට කඳුළු පෙරෙනකොට කෑමක රහක්වත් දවස් ගාණක් දැනෙන්නේ නැතුව ඉන්නකොට මරණයෙන් පවා කෙලවර වෙන්න පුළුවන් හානියක් ජීවිතේට සිද්ධ වුණාම දැන් සැපද මම කියන්නේ දැන් සැපද කියලා අහලා පුරුදු නැති හින්දා මේ හැම එකම අපි කලින් කියන්නේ. ඉතින් කියන්නේ කලින් කියලා අර කියන දේ නාහන එක ඉහලින්ගියත් එකයි පහලින්ගියත් එකයි කියලා තියෙනවනේ එකක්. එතකොට ඒ අපිට අපි පුළුවන් විදිහට සාමූහිකවත් තනි තනියමවත් මේ දේවල් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. තේරුම් ගත්තොත් එහෙම නැත්තම් එහෙම මේ කිසිවකකින් මම කියන්නේ අපි පුද්ගලික අභිලාෂයන් සියල්ල පැත්තකට තියලා රට මිනිස්සු ගෞරවනීය ජීවිතයක් කියන එක පෙරදරිව කල්පනා කරොත් අපි කිසිවෙකුට ඒක අනුමත කරන්න බෑ. දේශපාලන තුනකගේ පොලිස් ප්‍රතිතුරේ කියන එක අනුමත කරන්න බෑ. අපේ රටේ දිශානතිය මේ 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 වංචාවල් දූෂණයන් කියන ඒවා තවදුරටත් පවත්වාගෙන යනවද ඒවා නවත්තනවද කියලා තීරණය කරන්න පුළුවන් අවුරුද්ද 2024. අක්‍රමිකතා හොර වැඩ කියන ඒවා අපි පවත්වාගෙන යන දනුමැතිය දෙන්නේ අපි නතර කරන්න දනුමැතිය දෙන්නේ කියන කේදී. ඒ පණිවිඩේ සියලු රාජ්‍යපාලකින් ගන්න අවුරුද්දක් මේක. අපේ ආර්ථික ප්‍රශ්න ටික අපේ සමාජ ප්‍රශ්න ටික අපේ සංස්කෘතික ප්‍රශ්න මේ හැම එකක්මත් එක්ක අපිට මේ අවුරුද්ද ජීවත් වෙන්න සිද්ධ වෙනවා.
අලුත් සිස්ටම් එකක් බලාපොරොත්තු වෙනවා නම් මේක තමයි අවුරුද්ද. මේ අර රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව කියන එක නෙවෙයි. හරි. ඒ කියන්නේ මේකේ කියලා වුණොත් මීට වඩා හුඟක් කියලා වුණොත් තව අපිට chance එකක් එයි. හැබැයි මං කියන්නේ හැම නිකන් ජීවිතේ අපිට හැමදාම නිකන් එකක් කරනවා ඒක වරදිනවා ඒකෙන් කෙල වෙනවා ඊළඟ චාන්ස් එක ගන්නවා ඒක ඊට වඩා තැප්ප වහුව වැඩක් කරනවා ඊට පස්සේ ඒක નિවර්ධි කරගන්න කියලා තව එකක් ගන්න. එහෙම ජීවිතය අවුරුදු 700ක් ජීවත් වෙනවා නම් අවුලක් නැහැ. පහෙන් පහට දෙකෙන් දෙකට තුනෙන් තුනට මොන මොනවා හරි ටෙස්ට් කර කර ඉන්න පුළුවන්. මොකද අඩුමතරම නිකන් මැරෙන්න නැතුව ජීවත් වුණොත් අවුරුදු 700ක් ජීවත් වුණ හැකින් අවුරුදු 70යි 80යි ජීවත් වෙන්නේ. අවුරුදු 80ක් විතර ජීවත් වුණොත් අග 15 අහකට මගෙන අග 15 කියලා කියන්නේ අහකට කියලා කියන්නේ තේරුමක් නැහැ කියන එක නෙමෙයි. එතකොට ඒ අපි ජීවිතේ යන්න සූදානම් වෙන කාලෙ පළවෙනි 20 විතරම අහකට අවුරුදු 80ක් ජීවත් වුණත් අවුරුදු 35ක් දෙපැත්තෙන් අහකටනේ මුලින් 20යි යකින් 15යි අවුරුදු බොහෝ විට අවුරුදු 20ක් විතර මැද ජීවත් වෙන්න තියෙන්නේ තව අවුරුදු 40ක් විතර 40ක් 45ක් විතර තමයි ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට මේ ජීවිත කාලෙ Taman කැමති රස්සාවක් කරගෙන ගෞරවනීය මිනිහෙක් හැටියට කාටවත් අත නොපා කාටවත් සෙකන් නොවි තමන් හරි හම්බ කරගන්න දේවල් වලින් ගියක් දොරක් හදාගෙන යාන වාහනයක් අඳගෙන කසාදයක් බඳගෙන ළමයි බමයි හදාගෙන චිත්‍රපටියක් බලලා ට්‍රිප් එකක් ගිහිල්ලා වෙන තමන් කැමති දේවල් කරලා රටකට යනවා නම් රටකට ගිහිල්ලා මේ මොනවා හරි දේවල් කරගෙන ජීවත් වෙන්න තියෙන ඔක්කොම තියෙන්නේ දවස් අවුරුදු 40ක් 45ක් නේ තමන්ගේ ජීවිත කාලේ සමහරවිට අවුරුදු 35ක් විතර ඔය මැද කාලේ ගත්තම එතකොට ඒ කාලේ අවුරුදු 35ක් කියන්නේ හත් පාරක් විතර ටෙස්ට් කරලා තියෙනවා ඉන්න හුඟක් කට්ටිය. ඉතින් දැන් මේ කාලේ අවසාන අවධියට අවිල්ල ඉන්න කට්ටිය ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේ 6-7 පාරක් ටෙස්ට් කරලා තියෙනවා. මං කියන්නේ එහෙම ටෙස්ට් කර කර ජීවත් වෙවි ඉඳලා අවුරුදු 90 විතර සොලියුෂන් එකක් හම්බුණත් වැඩක් තියෙනවද? නැහෙනි. ඒ නිසා තමන්ගේ ජීවිතේ ඉතාම තීරණාත්මක වකවානුව ගත කරන විශේෂයෙන්ම තරුණ සහෝදර සහෝදරියන් නංගිල මල්ලිලා දුවල පුතාලා සහ අයියලා අක්කලා හැමෝම තමන්ගේ ජීවිතේ මං කියන්නේ ජීවත් වෙනවා කියන එක දැනෙන්න ජීවත් වෙන්න නම් ජීවත් වෙනවා කියලා දැනෙන රටක ජීවත් වෙන්න ඕනේ. එතකොට ඒ රට අපි හදා ගන්න ඕනේ අර යුගාන්තේ මාටින් වික්‍රමසිංහ කියන වගේ يعني අනුගත වෙන්න නැත්තම් මැරියන්. එක්කෝ මේ තියෙන සිස්ටම් එකට අවනත වෙන්න ඕනේ. එහෙම නැත්තම් අපි මේක අතහැරලා යන්න ඕනේ. එහෙම නැත්තම් තියෙන තුන්වෙනි ඔප්ෂන් එක තමයි මේක තනිව සහ සාමූහික මැදිහත් වීමක් තුල මේක හදා ගන්න වැඩේ පිළිසකර කර ගන්න වැඩේ කර ගන්න වැඩේ. ඒ තීරණේ සම්පූර්ණයෙන්ම ඔබට අයිති වැඩක්. නැවත වතාවක් අපි ප්‍රාර්ථනා කරනවා ඔබට 2024 අවුරුද්ද සුබ නව වසරක් වෙන්න කියලා. අපි තනි තනිවත් එකවන්වත් සාමූහිකවත් අපි වඩා යහපත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වැඩ කරන හිතන කල්පනා කරන ජීවන හැව තප්පරයක්ම ඒ අභිලාෂයේ ඉලක්ක ඉෂ්ට සිද්ධ කර ගැනීම වෙනුවෙන් කාලය ගත කරන අවුරුද්දක් බවට පත් කරගමු. ගිහින් එනනම් අපි ආය දවසක හම්බෙමු.